आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी रात्रि प्रवृत्ति विकास शायी आरंभ बनने मामू देश वाणी डबे गदर है प्रथम एन अवधाने रात्रि पुआत सिरस तालवेत है देशपालन फलिगे निम्पील मंद जनाधिपति कमिशन सभा वार्ता वट एरहिव समग जनबल वेगे नडुमगट एमति विमल्ट श्रीलंका पोदुजन पेरुमुनिन पिलितुरु एमति विमल गिनुत श्रीलंका पोदुजन पेरुमुनट पिलितुरु विमल्ट गहन गमन मे आंडुव करन्ने रंगपैमक नलीन कियाई जनताव बलापोरोत्तु ऊ संवर्धनय कडिनम करन्न अकमेतिगे निलधारिंट उपदेश आंडुवे तवत गैसेट पत्रयक इवत करगनी बस्नाहिर पलाते पासल फेब्रुवारी मास 15 वनदा आरंभ करीमट पियवर वसरे वैडिम कोविड मरण संख्याव ईये दिनेन दिश्रिक हतक मरण नवयक श्रीलंकावे नव वायरस प्रभेदयक व्याप्त वन बवट सौख्य अंश अतर सैकयक जनमाध्य वेदींटत कोविड मर्दन एन्नत लबा देन्न जनमाध्य अमात्यवरया कोविड मर्दन जनाधिपति कार्यसाधक बलकायन इल्लाय आदरवंतींगे दिनेटत आदरवंतींट पोलीसियन पणिविडयक रात्रि प्रवृत्ति तुलिन प्रथमे नवधानय देशीय पुवत् वेत සීනි ටින් මාළු ලොකුලූණු සහ පරිප්පු සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර ඇති බව අමාත්‍ය බන්දුළු කුණවර්ධන මහතා පවසනවා. කාති උසාය මගින් 12 එක වගන්ති යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ගරු අමාත්‍යතුමා පිළිගන්නේද? ඒවා ඉවත් කිරීමට පියවර ගන්නේද? මුස්ලිම් විවාහ නීතිය යටතේ පුරුෂයෙකු හා කාන්තාවක් විවාහ වීමේදී කාන්තාවගේ කැමැත්ත අවශ්‍ය නැත. විවාහ සහතිකයේ අත්සන් කිරීමටවත් විවාහ වන කාන්තාවට අයිතිවාසිකමක් නොමැත. මුස්ලිම් නීතිය මගින් විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ගරු අමාත්‍යතුමා පිළිගන්නේද? අවුරුදු 12ට අඩු දැරියන් පවා කාතිවරයාගේ අවසරය ඇතිව 12ට වැඩි නම් කාති අවසරේ නැතුව වැඩිහිටි පිරිමින්ට විවාහ කර දිය හැකිය. මේ தත්ත්වය වෙනස් කිරීමට පියවර ගන්නේද? අපේ අතුරුලේ රත්න ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරපු මේ කාරණා පිළිබඳව ඊට වඩා ගැඹුරට සලකා බලා රජයෙන් ඉල්ලීමක් කරනවා අපේ අධිකරණ අමාත්‍ය හරහා මේ නිර්දේශ කරලා තියෙන සංශෝධන වහාම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්ටයි කියන්නේ. සම්බන්ධව ඉදිරි දිනයකදී අධිකරණ ඇමතුමා විසින් උත්තර දෙනවා. මේ රටේ මුස්ලිම් විවාහ නීතිය විතරක් නෙමෙයි උඩරට නීතිය, ඉසවලාම් නීතිය වගේ උත්කල නීති තියෙනවා. මේක ඕන යෝජනා ගෙලලා කතා කරන්න පුළුවන්. හරි. මේ වෙලාවට කතා කරන්න. මේ භාණ්ඩ වර්ග 27ක්. මේ අපිට කරන්න පුළුවන් උපරිමේ. මං තමුන්නාන්සලකින් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂපාද ભેදයෙන් තොරව අපි පිළිගන්නවා රටේ ජනතාවට අමාරු අවස්ථාවක්. අපි තමුන්නාන්සලා ජනතාවට සේවය කරන්න නම් ජනතාවගේ බඩගින්නේ අමාරුවට නම් කතා කරන්නේ ඇත්ත වශයෙන්ම මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා. සීනි පාලන මිල 88යි. පුතුපත් දෙන්නේ 99ට. මම භාණ්ඩයක්ම මේ වගේ පාලන මිලට වඩා වැඩි. එහෙම පාලන මිලක් නැහැ. ඒ පාලන මිල ගැසට් එක අහෝසි කළා. ඒ ගැසට් එක අහෝසි කළා තියෙන්නේ තේරුම් ගන්න. පාලන මිල 88යි මෙතුමා දෙන්නේ 99ට. ඒක මුතුමා. සුද්ධ සිංහලෙන් මම වැදගත් මහත්යෙක්ට කියන විදියට කිව්වා. ඒ ගැසට් නිවේදනයේ අහෝසි කළා තියෙනවා කියලා. එහෙම කිව්වහම උගත් නීතිඥයෙක් විදියට නිකන් දේශපාලන බබෙක් වගේ හැසිරෙන්න නරකයි. ඌ නමේ අපිත් එක්ක පාර්ලිමේන්තුව ආපු මිනිස්සයා. මං හිතුවේ නෑ මෙහෙම බබෙක් වගේ වෙයි කියලා. මේ 1000 ලබා දෙන එක හොඳයි. මේ 1000 ලබා දෙනකොටම සාමූහික ගිවිසුම හරහා වතුකම් කරුවට ලැබුණු වරප්‍රසාද 28 වතුකම් කරුවට ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. කොලේ වහලා අංක ගණිත ජිල් මාට් කරන්නට යන්නේ නැතු. කාම්පුතුන්ගේ පැත්තෙන් කියනවා මේ සාමූහික ගිවිසුම අවුරුදු 4ක් වෙන්න ඕනි. වෘත්තීය සමිති පැත්තෙන් වඩිවේ සුරේෂ් මහත්තයලා කියනවා ජීවන් තොණ්ඩමන් මහත්තයලා කියනවා ඒක අවුරුදු 2.5ක් වෙන්න ඕනි. ඉතින් මේ දෙකොල්ලෝ එකග වෙන්නේ නැතුව මට බලයක් හරි ආණ්ඩුවට බලයක් හරි නැහැ. මේකද මේ පිළිබඳව තීන්දුවක් දෙන්න. රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අපිට තියෙන එකම විකල්පය පරිපාලක මණ්ඩලයට ගිහිල්ලා මේ පඩිය නියම කරන එක. අපිට පුළුවන් අශ්‍යා වතුරට ගෙනියන්න අපිට පොවන්න බෑනේ. එතුමාගේ රජය පොරොන්දු වුණානේ රුපියල් 1000. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න කියන එකනේ බුද්ධ සමිතිය කියන්නේ. අපේ රජයත් පොරොන්දු වෙලා ඒක කරගන්න බැරි වුණා. සමාගම් වලට ගෙවිලත් අපිට කටයුතු කරනවා. ගෙවන්න බැරි වතු සමාගම් වලට රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තිනුවන් කරුණා කළා වතු ආපසු අපිට දෙන්න. දවස් 25ක් ඕන මාසෙකට. ඒක පාන තුනක් කියලා නෑ. ඒ ඒක ප්‍රශ්නේ. දවස් 13 සමාගම් කියලා තියෙනවා. කාම් පුතුන්ට ඕන විදිහට රටන්න දෙන්නේ නෑ. අපි කම් කරුවා ඉතින් ආරක්ෂා කරනවා. ඒවට මුණ දීමටත් මේ රජයේ සූදානම්. නිවසිරිපාල ඇමතුමා කිව්වා ඡන්ද බලාගෙන නෙමෙයි අපි මේව කරන්නේ කියලා. හරි පැහැදිලිව එදා මාර්තු පළවෙනිද ඉඳලා දෙනවා කිව්වේ ඡන්දේ කට ළඟ දිවිච්ච හිඳ. ඡන්ද බලාගෙන තමයි බොරු ප්‍රකාශය කරේ. මාර්තු පළවෙනිද දෙන්නම් කියපු එක දැන් අවුරුද්දක් ගිහිල්ලා තියෙනවා. තවමත් බැරි වෙලා තියෙනවා.
දෙනවා ඒ පොරොන්දු ඉෂ්ට කරා. පහුගිය අයවැයේදී ජනවාරි පළවෙනිදා ඉඳලා රුපියල් 1000 දෙනවා කියලා තමයි කිව්වේ. ජනවාරි මාසෙ ඉවරයි. තවම ඒ 1000 නිශ්චිතව දෙන ක්‍රමයක් නැහැ. දැන් ඇමතුමා කවට දුන්නා කියලා. තාම දීලා නැහැ. පුරන් නැතුව වාඩි වෙන්න. මේ මන්ත්‍රීවරයා පුරන් නැතුව වාඩි වෙන්න. තපුල්ලන් දසන් දෙප ගොනේ පුරට කමක් නැහැ. අපේ ආණ්ඩුව සාකච්ඡා වාර 50කට වැඩි තියලා ඇති හාම්බුතුන්ගේ සම්මේලනයත් එක්ක ෘතිය සමිතිත් එක්ක සාකච්ඡා ඔක්කොම තිබ්බේ මේ 1000 තීන්දුවට එන්න කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක කඩා දමලා අපට නීති ගේන්න බෑ රුපියල් 1000 ගැසට් කරනකොට කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක තිබ්බේ සියලුම වරපාල ප්‍රසාද ටික ගැසට් කරන්න ඕන ඒකට ආණ්ඩු පක්ෂ විපක්ෂ කරන නැතුව අපි සියලු දෙනම අධ්‍යක්ෂ මුස්තලා සහයෝගය දෙන්නා නැත්නම් රුපියල් 1000ක් විතර ගැසට් කරා නම් ඒ වතු හාම්බු සංගමයේ අයින්සක කම් කර ටික පොඩි කරලා අලලා කිලෝග්‍රෑම් කාල අඩු කරලා दावस दातु ना कर दी ना होकम कराए तो कोटे ऑपरेशन सक्सेस पेशेंट डाइ इरिद जातिक पुआत पतक कटे अमात्य विमल वीरवंश महाता कल प्रकाश शेय मेवन बिठे देशपालन वेदिकाओ तुले डैडी आंदोलन यक निर्माणे करती बनवा में अतर तमंटे श्रीलंका पदुचन पेर मुने इल्लवन चोदना वांटे अमात्य विमल वीरवंश महाता पीलीतुरुला बादुन्ना අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගිය සති අන්ත ජාතික පුවත්පතක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ශ්‍රේෂ්ඨයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. අමාත්‍යවරයා සිදු කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ දිනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් සිය අප්‍රසාදය පළ කළා. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ වත්මන් රජය නියෝජනය කරන පාර්ශවයන් කිහිපයක් මීට අප්‍රසාදය පළ කරමින් සිය අදහස් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා. මම කනගාටු වෙනවා තමන්ගේ ගෙදර පස්ස තමන් විසඳගන්නේ නැතුව අනුන්ගේ ගෙදර පස්සවලට අල්ලපු ගෙදර ඉඳගෙන ප්‍රකාශ කිරීම සම්බන්ධ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව මත ප්‍රකාශ කරන්න අදහස් දක්වන්න වෙනත් පක්ෂයන් අපේ පක්ෂයට බැහැ. අපේ පක්ෂයේ පස්සේ අපි විසඳගන්න. අපි පැහැදිලිව කියනවා අපේ විමල් වීරසගරමතුමන්ට අපේ පක්ෂයේ නායකයින්ව බේද බින්ද කරන්න ප්‍රශ්න ඇති කරන්න එපා ප්‍රකාශ කරන්න එපා. ළමෙක් ඉපදුනාට පස්සේ ජානවල දින තාත්තා වෙනුවට උපැන්නේට විතරක් තාත්තා වෙන්න හදන දේශපාලනයක් කරන්න නරකයි. ඒක ඊටම බහනක දෙයක්. මේ වෙලාවේ කියන්නට ඕනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ගෙදරක ගත්තොත් තාත්තා නම් ඒ තාත්තා විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ තාත්තා විදියට කටයුතු කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට පුළුවන් ගමක් නැහැ මේ වෙලාවේ බාප්පා තාත්තා කරගන්න තාත්තා බාප්පා කරගන්න අපිට එහෙම උමනාවක් නැහැ අපි කියනවා අනිත් දේශපාලන නායකත්වයට කරුණා කරලා බොරුදිය මාළු දාන්න එපා ඒ ඒ අපේ නායකයන්ට මේ විදියට අදුතක්ෂේරු කරමින් අවමන් වෙමින් සිදුවෙන්නේ කුමක්ද කියන එක අපිට හිතා ගන්න බෑ අපිට කොඳු නාර ටිකක් කසේරුකාවක් තියෙනවා අපිට කියන්න තියෙන්නේ ඕනම වෙලාවක මේ පක්ෂය ආරක්ෂා කර ගැනීම අපිට පුළුවන් ඕනම වෙලාවක එළියට බහලා කඳ උඩ බඳින්න ඒ වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන්න අපි ගෞරවයෙන් ආදරෙන් සෙනෙවන්තව ඉල්ලා සිටිනවා ඉදිරියේ තුන්කල් බලලා අනවශ්‍ය ගමන් මගකට කිසි කෙනෙක් යන්න කලබල වෙන්න එපා මේ අතර අද මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් තමා විසින් සිදු කළ ප්‍රකාශය සහ ඊට එරෙහිව එල්ලෙමින් පවතින විරෝධයන්ට අමාත්‍ය විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දුන්නා ශ්‍රී ලංකා බොද්දන පෙරමුණේ ඊයේ මාධ්‍ය හමුවත් කියලා දැඩි විවේචන ලක් කරලා ඔබතුමාව එකල ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අරගෙන ඒ ඉල්ලා අස්කර ගත යුතුයි කියලා 2005 ජනාධිපතිවරණයේදී පස්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් ආව විවේචනය පමණ ඉක්මවා කැප වුණා කියලා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂ මැතිතුමාම දිනවන්න කටයුතු කිරීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ ආණ්ඩුවෙන් එළියට අවිල්ල එදා යුද්ධ කරගන්න අවශ්‍ය සහයෝගය දීපු එක වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ 2015 ජනවාරි 8 පෙරදුනාට පස්සේ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම සඳහා මහින්ද සුළඟ ආරම්භ කරන්න පුරෝගාමී වෙච්ච 4-5 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච එක වරදක් නම් මං ජාතියෙන් සමාව ගන්න ඕනේ. මේ හැම දෙයක්ම වරදක් නම් තමයි ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි කියලා කියමින් ඒක යථාර්ථයක් කරගන්න කටයුතු කරපු එක ඒ ජයග්‍රහණයට පුරෝගාමීව දායක වෙච්ච එක වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි. මේ සම්දානයේ තියෙන ප්‍රධාන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නෙම දේශපාලන පක්ෂයේ යම්කිසි ඉහළ තනතුරක සිටිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉදිරිපත් කළේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් කොහොමත් නායකත්ව තනතුරේ ඉන්න ගමන් තවත් සුදුසු තනතුරකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිටියා නම් මේ රටේ දේශපාලන බලවේග සමග තිබෙන සහසම්බන්ධය මීට වඩා වැඩි වෙනවා. තවත් පක්ෂයක හිටියයි කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ කියලා එහෙම නීතියක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කතා කිරීමේ නිදහස සීමා කරලා නැහැ. එහෙම නම් අපිට UMP ගැන කතා කරන්න බෑ. එහෙම නම් අපිට JVP ගැන කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ.
ඒකේකේන හදාගත්තු පටු සීමාව පාර්ලිමේන්තුවේදී නවක මන්ත්‍රීවරයෙක් තමයි ඔබතුමාට මේ වාග් ප්‍රහාරය එල්ල කරන්නේ ඔබතුමා ජේෂ්ඨයෙක් හැටියට මේ ගැන මොකද හිතන්නේ පොඩි ළමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා ඒවට අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ එමතුමා 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 පෞතින මෙම තත්වයන් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාද මෙලෙස අදහස් පළ කළා විහාරවංශ එමතුමාලා ඇතුළු කණ්ඩායමක් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ලොකු මතභේදයක් වෙන්නේ කියලා තියෙනවා मत एक पौद्यकेंगे मत विनम तीन वा नमो अभी रजे पोद मत अभी रजे संबंध तीन कथा आंडूर लगे आंड किसी मददरी मे मुझे शक्ति मत तव दूर कर මෙතර අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් වන මෙම සිදුවීම ආණ්ඩුවේ තවත් එක් රංගපෑමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොවිඩ් අමතක කරන්න ධම්මික පැණිය මාකට් කරා වගේ දැන් මේ අලුත් ජවනිකාව තමයි විමල් වීරවංශ මහත්තයාට තනි බාන එක. මේ තනි බොරුවක් කරන්නේ. පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡා තියෙන ස්ථානේ අර පිටිපස්සේ හොයන්න පුළුවන් කරගෙනවනේ මූණ තුනක් මහින්ද රාජපක්ෂ කරගෙනවා මූණ ගෝඨාභය රාජපක්ෂ කරගෙනවා බැසිල් රාජපක්ෂ කරගෙනවා ඒ කියන්නේ රාජපක්ෂලා තමයි කරගි කරගි මේ පොහොට්ටු පක්ෂය දුවන්නේ කියන එක තමයි මේ කරගි කරගෙනගෙන පේන්නේ දැන් සමහරු කියනවා මේක 20යි 24 25 ජනාධිපති දුර අපේක්ෂකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් අභ්‍යන්තර ගැටලුවක් කියලා නමුත් අපිට නම් හිතන්නේ මේක මේ රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න මාධ්‍ය ඉදිරියේ කරන සම්දර්ශන ජවනිකා නාට්‍ය විදිහට තමයි පේන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ක්‍රමයකට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයකට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව 2021 වසර සඳහා විශ්වවිද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි බහර දීම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණා. समस्त अध्यापन क्रमे वर्तमान अवश्यता अणुव डिजिटल करणे पिनिस सौभाग्य दैक्मे अपेक्षा परिधि विश्वविद्यालय प्रतिपादन कमीशन सभाव महाजन बैंक अनुग्रहण वेडसटहन सरसुम करतिबेनवा महाजन बैंक व्यापृतियट वेनकरैति मुदल रुपया बिलियन तुनाक अंतर्जाल समदता मृदुकांग पैकेज सह वसर हतरक वगकीमक सहितव लैपटॉप परिगणके पिरिनमनवा परिगणकेक वटिनाकम रुपया 80000ක් රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 6කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමෙනවා ශිෂ්‍ය කාලය තුල මාසකට ගෙවිය යුතු මුදල රුපියල් 500 අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අධ්‍යාපන අමාත්‍ය ශිනිලධාරින් මෙන්ම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ මහජන බැංකු නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රගති සමාලෝචන රැසීම අද අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. नागरिक संवर्धन निवास अमात्यांशे प्रगति समालोचन रसीम विषयभार अमात्यवरा वशेन अग्रमात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन पेवेत्तुना काले समग सटनक निरतवीमीन वसर पहक कालयक संदा जनता बलापुरोत्त ऊ वेडकोटस इटुकिरीमट सीलु देना कैपवी कटीतुकल युतुबवाई अग्रमात्यवरा मेहदी अवधारणे कले मेहदी नव इदिकिरीम वेरलखादने वेलक्वीम कुडा वेव प्रतिसंस्करणे किरीम व्यायाम मंथीरु सह लमा उद्यान दिस्त्रिक 21 तुलम स्थापित किरीम अपद्रव्य बहर किरीम हा प्रजा पवित्रता कटीतु एतुलु व्यापृति सह संवर्धनीय करुणु रसक पिलिबंदव अवधान यमु करमीन साकच्छा करति बेनवा मेम अवस्थावट राज्य अमात्य नालक गोडहेवा महता एतुलु अमात्यांश निलधारीन रसक एक्व सिटिया ප්‍රොජෙක්ට් ගාක අසාර්ථක වීමේ වගකීම ගන්න ඕනේ මේ අමාත්‍යාංශ නායකත්වය. එදා හිටපු ඕවා අද ඉන්න. මොකද ඩිරෙක්ෂන් එකක් දුන්නම වැඩක් කරන්නේ. දැන් අපි වර්ල්ඩ් බැංකේ ගෙනලා ලේකම්තුමයි මායි ඔය ෆ්‍රෙන්ච් ගෲප් එක ගෙනලා කතා කරලා ඒගොල්ලන්ට කිව්වාම ඒගොල්ලෝ ෆ්ලෙක්සිබල් වුණානේ. ඉතින් ඒ නිසා අපි හරියට දැනගන්න ඕනේ අපිට අවශ්‍ය දේ කියන්නේ. එහෙම නැතුව මේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලත් එක්ක ඒ ආයතන වලට වැඩ කරලා දීලා අපි අත හොදාගෙන හිටියම තමයි මේක වෙන්නේ. අපි දැන් එක නතර කරලා තියෙනවා අපි දැන් ප්‍රිජුම සම්බන්ධ වෙනවා මමත් සම්බන්ධ වෙනවා ලේකම්තුමා සම්බන්ධ වෙනවා ආයතන ප්‍රධාන සම්බන්ධ වෙනවා දැන් අපිව දැන්වත් මේක ට්‍රැක් එකට ගමු නැත්නම් මේ අපරාධ මේ රටේ මුදල් තමයි මේ විදිහට නාස්ති මේ එකකට අපිට ආදාර දෙන්නේ අපිට තියෙන්නේ අපේ වැඩ ඉක්මන් කරගන්න එක කාලය එක තමයි අපි සටන කියන්නේ මම හිතන්නේ ඒකින් දා මේ අවුරුදු පහකදී බල මිනිසු බලාපොරොත්තු වෙන වැඩ කොටස ඉටු කිරීම තමයි අපි මහන්සි ගන්න ඕන දෙයකට මාසෙ වැඩ ගන්න පුළුවන් ශක්තියක් තියෙන පරිපූර්ණතාවක් තියෙන පිරිසක් ඉන්නේ මේකේ ඒකේ උපරිම ප්‍රයෝජනය අරගෙන ඉදිරියට යන එකයි දෙන්නේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මුදල් අමාත්‍යාංශය හෝ වෙනත් තැනක ඒ ප්‍රශ්නය මෙතුණුගේ මාර්ගය මත එවුවොත් වැඩට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා දේශපාලන පරිගණකීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට එරෙහිව සමගි ජනබලවේගය අධිකරණයට යාමට සූදානම් වනවා
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පැවසුවා. අද විශේෂ ජනාධිපති කොමිසමක් අටවලා පිළිගන්න උත්සාහ කරනවා දේශපාලඥයින්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළත්ව මේක අපි තරයේ ප්‍රතික්ෂේප කරන කාරණයක්. මේ කොමිෂන් වාර්තාව අපි අතර පත් වුණාට පස්සේ අපිට හොඳ හොඳ කරුණු කාරණා ඔබතුමාලට කියන්න තියෙනවා. ඒවා දැම්ම කියන්නේ නැහැ. මොකද ඒවා දැම්ම කිව්වොත් ඒගොල්ලෝ ඒවටත් නොඑක් උප්පර වැටි දාන්න පුළුවන්. ඒ නිසා පාස්කෘ ප්‍රහාරය ආණ්ඩුවක් වෙනස් වුණු රටේ ආර්ථිකය කඩා වැටුණු ඛේදජනක සිදුවීම. හැබැයි මේ කොමිසමට පුළුවන් වෙන්න ඕන මේ පාස්කෘ ප්‍රහාරයේ ගෝඩ් ෆාදර්ලා කවුද කියලා හොයාගන්න. මාවත් ඔය කොමිසමට කැඳෙව්වා. මං ඒ වෙලාවේ බොහොම පැහැදිලිව කිව්වා මං ගා බොහොම රහස්‍ය CD පට දෙකක් තියෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කරන්න ඒ CD පට දෙක මට කොමිසමට ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා. මට අවස්ථාවක් දුන්නේ නැහැ ඔය කොමිසම. ඒ නිසා දඩයම අටවපු මිනිහව හොයන්න උවමනාවක් නැහැ මේ කොමිසමට කියලා අපිට බොහොම පැහැදිලි. සමගි ජනබලවේගයේ මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් පවසන්නේ දේශපාලන පළගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තා කරන ලද බවයි. මෙම වාර්තාවේ කරුණු අනුව ඒ නිර්දේශවල මෙම පාර්ලිමේන්තුවේ තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි බරපතල නිර්දේශ අඩංගු කර ඇති අතර එම ජනාධිපති කොමිෂමේ වාර්තාවේ නිර්දේශ සමස්ත අධිකරණ පද්ධතිය හා සමාජයේම ව්‍යාකූලත්වයට පත් කරන බව සමගි ජනබලවේගයේ සිය නිවේදනයෙන් පවසනවා. හුදෙක් අත්නොමතික දේශපාලන පරිගැණීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් ගොඩනැගූ වාර්තාවක් බවත් ඒ හරහා ආණ්ඩුවට තර්ජනයක් වන චරිත නිහඬ කිරීමට සහ ඔවුන්ගේ ප්‍රජා හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ගනු ලබන බියගුළු වැඩපිළිවෙලක් බවත් තමන් විශ්වාස කරන බවයි සමගි ජනබලවේගය පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය තුළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වූ බවත් එම ක්‍රියාවලියට එරෙහිව ගත යුතු සිල් ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අත්නොමතික ක්‍රියාවලිය පිළිබඳව සමස්ත ජනතාව දැනුවත් කොට ඒ පරාජයටපත් කිරීමට කටයුතු කිරීමටත් එහිදී තීරණය කරනු ලැබූ බවයි සමගි ජන බලවේගයේ මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. 2019 වසරේ සිදු පාස්කු ප්‍රහාරයට අදාළව ලිඛිත උපදෙස් මාලාවක් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම ලිපිය ලැබී දින 14ක් තුළ එම උපදෙස් මාලාවේ සඳහන් සියලු කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත නොපමාව කරුණු වාර්තා කළ යුතු බවයි නීතිපතිවරයා විසින් අවධාරණය කර තිබෙන්නේ. අද දින ගරු නීතිපතිතුමා විසින් 2019 අප්‍රේල් 21 වන දින සිදු කරන ලද ස්වයං ඝාතක ප්‍රහාරයන් සහ ඊට අනුබද්ධිත අනිකුත් සිද්ධීන් සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් පොලිස්පතිවරයා වෙත ලබා දීමක් සිදු කළා. ඒ අනුව දැනට ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබෙන විමර්ශන ගොනුවල අඩංගු සාක්ෂි සහ අනිකුත් ලේඛන සියල්ල සලකා බැලීමෙන් අනතුරු අද දින එකී විමර්ශන ගොනුවල අඩුපාඩු සඳහන් කරමින් පිටු 30කින් යුත් උපදෙස් මාලාවක් ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයා වෙත අද දින ලබා දීමක් සිදු කළා. එම සියලුම ස්වයංඝාතක ප්‍රහාරයන් සම්බන්ධයෙන් වූ විමර්ශනයන් සිදු කිරීමේදී පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කර ලබා ගැනීමෙන් අනතුරුව එම වාර්තාවෙන් අනාවරණය වී ඇති වැඩිදුර සාක්ෂි සහ කරුණු වේනම් ඒ සම්බන්ධයෙන් සුදුසු වැඩිදුර විමර්ශනයන් සිදු කර අදාළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හෝ වැඩිදුර ප්‍රකාශ සහ වෙනත් සාක්ෂි ලබා ගැනීමට කටයුතු කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දීමක් සිදු කළා. පාස්කු ප්‍රහාරයට අදාළ නඩු කටයුතු පමාවීම වැළැක්වීම සඳහා ඉහත සියලුම කරුණු සම්බන්ධයෙන් නොපමාව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමක්ද සිදු කළා. එසේම මෙම ලිපිය ලැබී දින 14ක් ඇතුළත එම උපදෙස් මාලාවේ සඳහන් සියලුම කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත නොපමාව කරුණු වාර්තා කළ යුතු බවට වැඩිදුරටත් නීතිපතිතුමා විසින් අවධාරණය කර සිටියා. තුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. කුරුණෑගල අඹන්පොළ ප්‍රදේශයේ පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් පිරිසක් අතරින් 136 දෙනෙකුට COVID-19 ආසාදෙන වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමගම මෙම තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක්ද යන්න පිළිබඳ සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙනවා.
COVID-19 වෛරසය ආසාදිනේ වී මේ වසරේ දිනක් තුල වාර්තා වූ වැඩිම COVID මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස වාර්තා වූ පුද්ගල මරණ අතුරින් මරණ 7ක්ම වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 7කට අදාළවයි. කුරුණෑගල අබන්පොළ ප්‍රදේශයේ පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් අතුරින් පුද්ගලින් 136 දෙනෙකු COVID ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙය සීක්‍රෙන් ව්‍යාප්ත වන අතර මෙය නව වෛරස් ප්‍රභේදයක් යයි සැක පළ කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එතකොට මේක තාම බැරෑරුම් තත්ත්වයක්. එතකොට ඒ වගේම අපිට ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වලින් අපිට දැනගන්න ලැබුණා තාම සීක්‍රෙන් මේ වෛරසය ව්‍යාප්ත වෙන අය ප්‍රදේශයත් ඇතුලේ. ඒ වගේම රෝග ලක්ෂණ සහිත පිරිස තමයි වැඩි හරියක් වාර්තා වෙන්නේ. එතකොට ඇත්තටම එහෙම නම් අලුත් ප්‍රභේදයක්ද මේ බිහි වෙලා තියෙන්නේ කියන එක මේ අඹම්පොළ ආශ්‍රිතව අපි හොයලා බලන්න ඕන. නමුත් අවාසනාවකට කාරණේ තමයි අපේ රට තුළ ඒ සඳහා ඉතාම අවම පහසුකම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මෙහෙම නම් අඩුම ගානේ මේ ඉදිරි මාස කිහිපය සඳහා අපි සැලැස්මක් හදන්න ඕන. මේ ප්‍රභේද හඳුනා ගැනීම ඉතා වැදගත් වෙන රට ඇතුළේ අලුත් ප්‍රවේදනය එක දැනට අපි ජවදනපුර රසායනාගාරයට සෑම්පල් කිහිපයක් යවලා බැලුවා කියලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න බෑ. ඒ නිසා තමයි අපි දිගටම මේක කියන්නේ මේ අලුතෙන් මතුවෙන තත්ත්වයක්. විශේෂයෙන්ම මේ අධි ව්‍යාප්තියකට ඉඩකඩ විවර වෙන අවස්ථාවන් අපි කලමනාකරණය කරගත්තේ නැත්තම් මාර්ගෝපදේශ වලට පයින් ගහලා ජනතාව වැඩ කරනවා නම් බලධාරීන් මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නවා නම් එතෙන්දි විශේෂයෙන්ම අපි රටක් විදිහට ගමන් කරමින් තියෙන ඉතාම අවදානම් තැනකට ගම්පහ මැද වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 100 දෙනෙකු සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අතුරින් පුද්ගලයන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ජනමාධ්‍ය වේදීන් සඳහා කොවිඩ් මර්ධන එන්නත කඩිනමින් ලබා දීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාර්තු මාස 15 වන දින දිවයිනේ සීලුම ශ්‍රේණිවල පාසල් විවෘත කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ. ගිය සතියේ අපි සියලුම විස්තර ඉදිරිපත් කළා. බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් පෙබරවාරි 15 වනට පෙර විවෘත කිරීම පිළිබඳව. එතකොට සාරාංශයක් හැටියට ගන්නවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 492යි. ඒ 492න් පාසල් 412 පෙබරවාරි 15 වෙනිදා විවෘත කිරීමට පුළුවන් කියා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නිර්දේශ කළා තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට එතුමාගේ අනුමැතියට යටත්ව ඒ පාසල් විවෘත කිරීමට අපි සැලසුම් සදාගෙන යනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අනෙක් පාසල් 80 මාර්තු 15 වෙනිදා අලුත් වාරයේ ආරම්භ වන විට පටන් ගැනීමට අදහස් කරනවා. විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජය විසින් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය කෙහෙළිය රමුකල්ල මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. මේ වෙනකොට රෝහල් 42ක් කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් වෙන් කරන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම අතරමැති ප්‍රතිකාර මධ්‍යස්ථාන 27ක් හදලා තියෙනවා. මේ දක්වා ආර්තව සියලුම රෝගීන්ට ඇඳක් සපයලා තියෙනවා. කිසිම රෝගියෙක් කොරිඩෝවක පැදුරක මෙට් එක දාලා නැහැ. සියලු රෝගීන්ට අදන් ලැබලා දීලා තියෙනවා. මේක ආදර්ශයක් හැටියටයි අනිත් ලෝකේ රටවල් සලකන්නේ. ඒ නිසා තමයි රටවල් 194න් 10 වෙනි තැනට පපන අපි ඉන්නවයි කියන එක මේ වෙලාවේ ප්‍රකාශ වෙලා තියෙනවා. පෙබරවාරි 7 වෙනිදා වෙනකොට විදේශිකයන්ගේ සිට ලංකාවට ගෙනාපු ප්‍රමාණය 85183ක්. අපේ අඩුපාඩු ඇති. අපේ නෙමෙයි මුළු ලෝකෙම සියලුම ක්ෂේත්‍රවල අඩුපාඩුකම් තියෙනවා මේ අංශය. ඒ නිසා එය සාපේක්ෂිතවයි බැලුවේ යත්තේ. අපිව තනි කරලා ඉවරලා ප්‍රහාරයන් එල්ල කිරීම ඉතාමත්ම පහත් දේශපාලන ව්‍යාපාරයක් හැටියටයි මම සලකන්නේ. සෑම ගුවන් යානයකම අවම වශයෙන් ආසන 50ක් අපි වෙන් කරනවා අනිකුත් කණ්ඩායම් සමග අපේ ඔය රට විරුවන් කියන ණ්ඩායම ගෙනෑමට එන්නත සම්බන්ධවත් මාර්තු අප්‍රේල් වෙන්න පෙර මේ රටේ අපේ ඉලක්ක සහගත සංඛ්‍යාවටම භාවිතා කරන්නට හැකියාවක් ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අපේ අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමග. ඔබට සුවබර රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.